ඉන්දියාව මලයාසියාව ආශ්‍රිතව ආසියානු කලාපයේ සම්භවය වී ඇති ලෝකයේ පුරා ව්‍යාප්තව ඇති කෙසෙල් පළතුරු අතර වැදගත් ස්ථානයක් හිමි කර ගනී. එය ශක්ති කැලරි වැඩි ප්‍රමාණයක් සහිත වන අතර විටමින් වර්ගද බහුලව පවතී. කෙසෙල් ගෙඩි පළතුරක් වශයෙන් ආහාරයට ගත්තද ඉතිරි කොටස් විවිධ නිෂ්පාදන සඳහා යොදා ගැනීම විශේෂත්වයකි. පසුබිම් දිස්සෙන්නේ අපේ අතීතයේ රජදරුවන් රටේ කුෂ්කර්මාන්තය දිනු කරන්න වාරි ව්‍යාපෘතිය මොනතරම් ශස්ත්‍රීක මට්ටමේ පවත්වන ගියාද කියන එකට හොඳම නිදසු. ඉතින් අපි අද ආවා අම්පාර ප්‍රදේශයේ රඹකැන්නොය ව්‍යාපාරයට. ඉතින් රඹකැන්නොය කියන නම ලැබිලා තියෙන මේ ප්‍රදේශයේ අතීතයේ කෙසෙල් වගාව ඉතාම ශස්ත්‍රීක මට්ටමේ පැවතිච්ච අන්ද. ඉතින් අද වෙන විට මේක महापरिमाण व्यापुत मे प्रदेश क्रियात्मक नवीन अवधियक नगरी प्रात कृषि पात्रमें मेधिहत्ल मे प्रदेश अतीत श्री विभूति नवतगिन कटत कल एक व्यापुतम पटकोपन कोलिकुट कैसेल पेल अपे गोयमहत् लबादील ओंगे आर्थिक शक्ति मत कट कटत कल अभी सार्थक මෙම දෙවන්ත කාර්යයට උරදී කටයුතු කරන නැගිනිර පළාත් අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමාගේ පූර්ණ දායකත්වය අගය කළ යුතුමය. එතුමා අපට අදහස් දැක්වූයේ මෙලෙසින්. නැගිනිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෝ ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම සඳහා 2018 වර්ෂයේ සිට අපි හඳුන්වා දුන්න පටකරෝපණ කෙසෙල් වගාව अत आदि इन्े रंबकैंड नोकिन कलापे महोय प्राचीरक कोटासे विशेष मैथ अति नम कैसेल वर्गाम प्रसिद्ध कुशल प्रदेश नमूद युद्ध समगम मे इडम आंध्रिडम बॉट पत्ते वाणिज्य वगाम गोविंद योमेला हिटीएने मे तत्व नतिकर गिम संधा उनके स्वयं आर्थिक नगास्थित पटक रोपण कैसेल वर्गा व्यापृत अभी आरंभ कर मेवन वीट आदर्श मट पटंगत् वगावक अभी अक्कर हटक प्रमाण वगा व्याप्तलातेनो गोविमहत्म विशाल प्रश्न मे प्रदेश जलय इस आवश्यक कुशलीन लबादी एवं बिंजल संपादन ताक्षण तेक् नवताक्षण समगिंग सीलूम अवश्य पूर्ण सिद्धा समग सार्थक वाणिज्य वगावक मेवेदि महोय प्राचीरक कलापे सिद्धुकानी नगेन पलाम दिपार्टेंट लबाग तव जग्रहण के जपिन मे कल गोविंद आदायट सद पटक रूपण के व्यापति सार्थक अपटक पूर्वांक लभ මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් දක්වා වගා කළ හැකි අතර පැතිරුණු වර්ෂාපතනය පැවතීම හිතකර වේ. මගේ ගම අම්බලන්තර මම මෙහාට පදිංචියට ඇවිල්ලා අවුරුදු 4ක් වෙනවා. මේ අතරේ මම කුසිකරණ මහත්තයාම බුලා මට කෙසෙල් වගාව කරන්න ආසාවක් ඇති වුණා. මම ඒක කෙසෙල් වගා ගලින් කරා. ඉතින් මේක කවුරුත් කරන්න නැති නිසා මම කුසිකරණ මහත්තයාම බුලා ගිහිල්ලා ඇහුවා මට පළ ටිකක් ගන්න ක්‍රමයක් හෙව්වා. ඕනකොට තමයි මේ පළ හම්බුනේ මට. इतने मम्मी करगे गिया मस टक्तर हतक टक्तर विनोद करगे दंगवचन मट मट वगे इलती मंकी मम वगे मेक मे गमे कट्टी मे मेक बालन के करी दगन के करी करूत मे वगे करान उत्साह गेल उत्साह करूत करान बुलवा अली इन मई सतुंग इन मैं तुम कर तीन मई गेला अतारी नो उत्साह उन्नत करान बुलवा गिया तो मैं गिया तीन මීටර් 1හමාරක් පමණ ගැඹුරු පසක් පැවතීම යෝග්‍ය වන අතර ජලය බැස යන ලෝම පසක් පැවතීමත් ඉතාමත් හිතකරය. මෙම පටක රෝපිත කෙසෙල් වගාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා මහවැය කලාපය තුල ව්‍යාපාරික මට්ටමේ ගොවීන් බිහි කරන්න. මේ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකතුමා ඒ වගේම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා ඇතුළු මගේ සියලුම නිලධාරී මණ්ඩලයේ सहयोगे अतीव ओंगे नीतिपता वेडसटहां क्रियात्मक करमीन गोविजनतावगे आर्थिक इहल नैंग उठ ताक्षणिक दायकत्व लबादुन्ना ये लबादीम तुलिंग अदो अदी पेन महापरिमाण व्यापारिक मट्टमे गोविजनताव भीकर गनीमट अपिट हैकियावलबुना
මෙවැනි වැඩසටහන් අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය ඉහළ මට්ටමට නැංවීම සඳහා පටක රෝපිත කෙසෙල් වගාව වැනි ව්‍යාපෘති තව තවත් වැඩි දියුණු කරලා මේ ස්වයංපෝෂිත කලාපයක් බවට පත් කර ගැනීමට අපි වැඩ කටයුතු කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ ගොවි ජනතාව වෙනුවෙන් කෙසෙල් වර්ග රාශියක් හඳුන්වා දී ඇත. එයිනුත් කොලිකුට්ටු ප්‍රභේදයට ඉහළ ඉල්ලුමක් වෙළඳපළේ පවතී. මේ තත්ත්වය හොඳින් තේරුම්ගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොවි ජනතාව අතර කොලිකුට්ටු කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට පියවරගෙන තිබේ. මහය කෘෂිකර්ම ආයතනයෙන් තමයි මට මේ ව්‍යාපෘතිය පටන් ගන්න උපදෙස් හා සියලු තාක්ෂණය ලබා දුන්නේ. පළ 720ක් මෙම ඉඩමේ මම පළවෙනි අවස්ථාව හැටියට ආරම්භ කරා. එතකොට මම මීට කලින් මෙම කෙසෙල් වගාවක් කරලා තිබුණා. ඉතින් මේකෙන් ලොකු අත්දැකීමක් ලැබුවා. මට ආසාවකුත් දැනුණා මේක වර්ධනය වේගෙන එනකොට. ඉතින් ඒ උත්සාහයත් එක්ක මගේ මට තේරෙන විදිහට ලොකු පළදරීමක් තියෙනවා. දැනට මේ කෙසෙල් කැනක ඇවරි 8ක් වගේ වැල්ලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වුණ විදිහට ගුණාත්මක භාවයක් ඇති කියලා හිතෙනවා. දැනට මේ අක්කර එකහමාරක ප්‍රමාණයක තමයි මම මේ පැල වගා කරලා තියෙන්නේ. ඒ ලැබුණ තොරතුරුත් එක්ක ලක්ෂ 12ක වගේ ආදායමක් ගන්න පුළුවන් වෙයි කියලා තොරතුරු ලැබුණා. මම හිතන්නේ ඒක සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයි. ඒක මට ලොකු හයියක්. කෙසෙල් පෙළ සිටුවීමේ ක්‍රම කිහිපයක් පවතී. බහුවාර්ෂික ක්‍රමයට සිටුවීමේදී පේලි අතර මීටර 3ක්ද පැල අතර මීටර 3ක්ද පරතරයට සිටුවිය හැකිය. වාර්ෂික ක්‍රමයට සිටුවීමේදී පේලි අතර මීටර 3ක්ද පැල අතර මීටර 1ක්ද සිටිනසේ සිටුවීම සිදු කරයි. සිටුවීම සඳහා පැලයක් තේරීමේදී කඩුපත් මොරෙයන් තෝරාගත යුතු අතර එසේ නැතිනම් පටක රෝපණ පැල තෝරාගත යුතුය. කෙසෙල් පැලයකට පොහොර යෙදීම පැලයට අඩියක් දුරින් සිදු කළ යුතුය. පොහොර යොදා පස් වලින් ආවරණය කිරීම ඉතා වැදගත්. පටක රෝපිත කෙසෙල් පැලයක් කියලා කිව්වහම ගොවියෝ මුලින්ම මේකට මේ ප්‍රතික්ෂේප කරා. මොකද අපි දන්නවා කෘතිම මාධ්‍ය තුළ සජීවී පටකය කෘතිම පරිසරයක මේ නිපදවලා හදා ගන්න පැලයක් තමයි අඩියක පමණ උසකින් යුත් පැලයක් මේ පටක රෝපිත කෙසේ පැලයක් කියන්නේ. එතකොට ඒක ගොවියෝ ඇත්තටම දැක්කහම ප්‍රතික්ෂේප කරා මුලින්ම. ඉතින් ඒකට ලොකු දායකත්වයක් ගොවි පුහුණු පන්ති පවත්වලා ලොකු දායකත්වයක් කෘෂිකර්ම උපදේශක මහතුරු ලබා දීම සිදු කරා. ඉතින් ඒකෙන් එයාලගේ අස්වැන්නත් එක්ක එයාලා පස්සේ මෙම වගාව සඳහා පෙළඹුණා. ඉතින් මේ දිගින් දිගටම මේක දැනට අක්කර 60ක වගාවක් අපි නැගෙනහිර පළාත් තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක අක්කර 100ක් දක්වා ඉදිරියට වර්ධනය කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. රෝග පලිබෝධ පාලනයේදී විශේෂයෙන් පත්‍රවලට සෑදෙන දිලීර රෝග මර්ධනයට ආසාදිත කොටස කපා පුළුස්සා දැමීමෙන් රෝග මුල් අවස්ථාවේදීම මර්ධනය කළ හැකිය. පටක රෝපණ කෙසෙල් පැල සිටුවීමේදී විශාල වශයෙන් මොරෙයන් නැතිවන අතර මෙය පාලනය කළ යුතුය. නැතිනම් අස්වැන්නට බලපෑමක් සිදුවේ. ගුණාත්මක කෙසෙල් කෙනක් ලබා ගැනීම සඳහා කෙසෙල් මුහය කඩා ඉවත් කිරීම ඉතා වැදගත්. සාමාන්‍යයෙන් කෙසෙල් කැන හට ගැනීමෙන් පසු හොඳින් මේරීම සඳහා කෝලිකුට්ටු ප්‍රභේදයට මාස 4ක් ගත වේ. අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පළාත් මගින් ක්‍රියාත්මක කරන ලබන පළතුරු වගාව කෘෂිකර්ම ව්‍යාපෘතියේ පළතුරු ගම්මාන ව්‍යාපෘතියේ යටතේ අපිට මහවය කලාපයට අක්කර කොලිකුට්ටු
පටක රෝපිත කෝටි කුට්ටු පැල අක්කර 50ක් ලබා දුන්නා. එයින් අක්කර 10ක් හරස්කල කෘෂිකර්ම උපදේශක කොට්ටාෂේ අඹගහවත්ත කෘෂිකර්ම උපදේ මේ ගොවි මහතුන්ට ලබා දුන්නා. ඉතින් රුපියල් 60ක 150 මුදලකට තමයි මේ කොලිකුට්ට පැල ලබා දුන්නේ. ඊට අමතරව ඔවුන්ට 150 ආධාර යටතේ කෘෂි වගා ලින් එතකොට පල මේ කූඩ ප්ලාස්ටික් කූඩ ওই වගේ දේවල් ලබා දුන්නා. ඇත්තටම අපි මේ අඹගහවත්ත ප්‍රදේශය කියන්නේ ඊට ඈත කාලයක ඉඳලා කෙසෙල් වගාවට උරුමකම් කියපු ප්‍රදේශයක්. ඒ වුණත් පසුකාලීනව ඒක අපෙන් මගහැරි ගොස් තිබුණා. ඉතින් අපි කෘෂිකර්ම උපදේශකවරු හැටියට නැවතත් මේ වරාපිටිය අඹගහවත්ත ප්‍රදේශය කෙසෙල් වගාවෙන් සම්පෝෂිත ප්‍රදේශයක් කරන්න ඕන කියලා හිතලා තමයි අපි නැවතත් මේ කෙසෙල් වගාව ආරම්භ කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක සාර්ථකත්වයක් තියෙනවා. දැන්ටමත් ගොවීන් අතිසාර්ථක මට්ටමින් මේ වගාව කරගෙන යනවා. ශේෂ්ත්‍රයේ අධ්‍යක්ීම් සමුදායක් ඇති ගොවි මහතුන් අපට අදහස් දක්වමින් කියා සිටියේ කෝලිකුට්ටු කෙසෙල් වගාව සාර්ථක වගාවක් වන අතර ඉහළ ආදායමක් ලබාගත හැකි බවයි. මහා ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ සහනදායි වැඩිමිලට වැඩපිළිවෙලක් යටතේ 2020 වසරේ මේ කෙසෙල් වගාව ව්‍යාපෘතියක් මේ පවුල් 10කට මේ පාස් වුණා. ඊට පස්සේ මේ මම අක්කර 3ක් මේ වගා කරනවා. ඉතින් වගා කියන්නේ ගියා උදේ වගා කරලා මේ දැන් වෙනකොට හොඳ අත්දැකීමක් ලබා ගන්නවා. ඒ වගේම මේ විශේෂයෙන්ම කෘෂිකර්ම මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සියලුම නිලධාරින්ගේ පූර්ණ අධික්ෂණය යටතේ තමයි වැඩ කරවුවේ. ඉතින් ඒ නිලධාරි මහත්වරුන්ගේ කියා දුන්න උපදෙස් අනුව ඒ වැඩ කරපු නිසා මම හිතන්නේ හොඳ ආදායමක් ගන්නවා. මාසයකට දැන් මම කෙසෙල් 2000ක් හිටවපු නිසා ලක්ෂ 2ක් වගේ මාසයකට දැන් ආදායම් තියෙනවා. සාමාන්‍ය පටක රෝපිත කෙසෙල්නේ වගා කරපු. ඉතින් ඒවා එකපාරම තමයි පීදිල එකපාර කැන් කැපෙන්නේ. ඒ නිසා හොඳ ආදායමක් ගන්න පුළුවන් ඒ කෙසෙල් වර්ගයෙන්. රටට කාලීන අවශ්‍යතාවයක් වන පළතුරු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන යන දායකත්වයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුමය. මේ ව්‍යාපෘති හන්ද අම්පාර ගොවි මහතුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් ඔබටත් මේ කෙසෙල් ලෝගා ව්‍යාපෘති පිළිබඳ තොරතුරු විමසීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අම්පාර ගිය ලිපියෙන් ලිවීමේ. ඒ වගේම තමයි ඔබට ඇතුළු ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න ඔබ යා යුතු සුදුසුම ස්ථාන තමයි ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලය. තවත් පුළුවන් ඔබට 19 දුරකථන අංකයට කාර්යාල වේලාන්තරදී ඇමතීමක් ලබා දෙනුත් ඔබේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න. ඔබෙන් වෙන්නේ යන තමයි මේ සූදානම් අපේ. ඊටමත් වෙන ඔබේ යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු වන සුදායි සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.